ne adar. සුබ දවසක් කියලා මගේ යාළුවෝ හැමදෙනෙක්ටම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හොඳින් ඉන්නවැති කියලා මං හිතනවා. සතියක විරාමයකින් පස්සේ මම අද ඔයාලව බලන්න ආවේ අලුත් වීඩියෝ එකක් අරගෙන. අද අපි දෙන්නටම නිවාඩු දවසක්. ඉතින් මම කලින් මගේ කරගන්න තිබුණ වැඩ වගේකට මේ දවස වෙන් කරගත්තා. මුලින්ම මම ගියේ මගේ කොණ්ඩේ හදාගන්න සැලොන් එකට. ඒක නම් ටිකක් වෙලාව යන වැඩක්. ඒත් මට මේ වීඩියෝ එක ගන්න ඕන නිසා මගේ වැඩේ ඉවර වෙනකම්ම හස්බන්ඩ් ළඟට වෙලා හිටියා. මම කරන හැම දෙයකටම එයා මේ විදිහට සපෝට් කරන නිසා මං හිතනවා මට මගේ මේ වැඩවලට ඒක ලොකු උදව්වක් වගේම මට මේ දේවල් සාර්ථකව කරගන්න ඒක ලොකු ශක්තියක් කියලා. මොකද මේ හැම දෙයක්ම පිටිපස්සේ මගේ පවුලේ අය වගේම මගේ හස්බන්ඩ් කෙනුත් මට ලොකු සපෝට් එකක් හම්බ වෙනවා. ඉතින් මං හිතනවා මේ වගේ සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් හම්බෙන්න මං ගොඩක් වාසනාවන්තයි කියලා. මගේ කොණ්ඩේ හදාගන්න වැඩවලට මං ගොඩක් එන්නේ මේ සැලොන් එකට. මට ඕන විදිහටම එයාලා මෙතනින් මගේ කොණ්ඩේ හදලා දෙනවා. ඒ වගේම තමයි අපි ගෙවන මුදලට 100-200ක සර්විස් එකක් එයාලා අපිට දෙනවා. මම දිගටම මෙතනට එන්න හේතුවත් ඒක නිසා වෙන්න ඇති.
ඉතින් මෙන්න මේ විදිහට මට ඕන කරපු විදිහටම මගේ කොණ්ඩය එයාලා හදලා දුන්නා. අපි දෙන්න ඊළඟට ආවේ නිතොරි එකට. නිතොරි කියන්නේ ජපානයේ තියෙන හෝම් ෆර්නිචර් ෂොප් එකක්. යාළුවෙක්ට gift එකක් ගන්න තමයි අපි දෙන්න නිතොරි එකට ආවේ. යාළුවට gift එක ගන්න එක පැත්තකින් තියලා මංගලේ මං ආස කරන දේවල් බලපු එක. මොකද ගෙදරට kitchen එකට ඕන කරන ලස්සන ලස්සන දේවල් ගොඩක් නිතරම එකේ තියෙනවා. ඒවා දැක්කම ඉතින් හැමදේම අමතක වෙනවා. අන්තිමට අපි මොනාහරි කන්න කියලා සයිස් ඒරියකට ආවා. මොකද උදේ ඉඳන් නැවිදලා ඇවිදලා අපි දෙන්නටම ගොඩක් බඩගිනි. සයිස් ඒරිය කියන්නේ ගොඩක් මිල ගණන් අඩුවට කෑම ගන්න තියෙන ඉතාලියන් රෙස්ටෝරන්ට් එකක්. හැබැයි මේකේ ගොඩක් රස කෑම වැරයිටිස් ගොඩක් තියෙනවා. කෑමකට ඕඩර් එක දාලා කෑම කෙනකම් බලන් ඉන්න එක තමයි රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා කරන්න තියෙන අමාරුම වැඩි. ඔන්න අන්තිමට අපි ඕඩර් කරපු කෑම ටික අපේ ටේබල් එකට ආවා. දැන් තියෙන ඉතින් මේ වගේ රස බලන්න තමයි. ඩිෂ් එක නම් හදලා තියෙන්නේ ගොළු බෙල්ලන්ගේ. මමත් ඉතින් රෙස්ටෝරන්ට් එකකට කන්න ගියාම එක එක විදිහට කෑම කාලා ට්‍රයි කරලා බලනවා.
බාගන්න. වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගන්න තමයි දැන් මම ලෑස්ති වෙන්නේ. මගේ ඉතුරු වැඩ ටික කම්මැලි නැතිව කරගන්න රීෆ්‍රෙෂ් වෙන්න තේ එකකුත් හදාගත්තා. තේකකුත් හදාගෙන මං දැන් යන්න හදන්නේ මගේ පාඩම් වැඩ කරන්න. මේ වෙලාවේ ඔයාලට මට වැදගත් දෙයක් මතක් කරන්න හිතුණා. ජපානයේ කියන්නේ 100%ක්ම තමන්ගේ භාෂාවට මුල් තැන දෙන රටක්. ජාත්‍යන්තර භාෂාව කතා නොකරන තරම්. ඉතින් මෙහි ජීවත් වෙනවා නම් ජපන් භාෂාව යම් තාක් දුරට හරි පුළුවන් වෙන එක ගොඩක් දුරට අපේ වැඩ කරගන්න ලොකු පහසුවක්. ස්ටුඩන්ට් වීසා හරහා ජපානයට එන අයට නම් ජපන් භාෂාව කොහොමත් පාසල් වලින් ඉගෙන ගන්න පුළුවන්. නමුත් අපි වගේ ඩිපෙන්ඩ් වීසා හරහා එන අයට ඒ අවස්ථාව නැහැ. ඉතින් මං මේ හරහා මගේ වීඩියෝස් බලන ජපානයට එන්න ආසාවෙන් ඉන්න මගේ යාළුවන්ට කියන්නේ
හැකිතාක් දුරට ජපන් භාෂාව ඉගෙන ගන්න කියලා. මමත් මට පුළුවන් වෙලාවට මගේ හස්බන්ඩ් ගෙනුත් උදව් ඇතිව අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න උත්සාහ කරනවා. මං හිතනවා ඒක අපිට එදිනදා වැඩ කටයුතු වලට ලොකු පහසුවක් කියලා. ඉතින් මගේ අද දවස ගෙවුනේ මේ විදිහට. ඔයාලා මගේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා හිතනවා. ආපහු දවසක මේ වගේ වීඩියෝ එකක් අරන් ඔයාලව බලන්නනකම් හැමෝම පරිස්සමින් ඉන්න.